කීදහද්ද? දැන් අපි කතා කරන ගාතාවේ 30000ක් සිව්පිලිසිඹ යාලාභී රහත් වෙලා. එහෙනම් මේ ගාතාව වටිනවද නැද්ද? වටිනවා. අපිට මොකද අඩු වෙනා? පිනමදි කමක් තියෙන. තෝරගන්න. එහෙනම් මෙහි ලොකු ධර්මසාරයක් තියෙනවා. සම්පූර්ණ නිවන් මගම දේශනා කරන නිසා තමයි මේ ග්‍රන්ථේම නම් කළේ, කොටසම නම් කළේ සූත්‍ර පිටකේ කුද්දනේ කුද්දක නිකායේ ධම්මපදය කියලා. එහෙනම් නිවනට මග තමයි අර්ථේනේ. ඊට ධම්මා කියන වචනේ අපි මනෝ පුබ්බංගම ධම්මා කියද්දි දැන් ඇහුවා. මනස පෙරට වෙන ධර්ම මොනවද? චෛසික ධර්ම. චෛසික කියන්නේ සිංහලෙන් කිව්වොත් සිතුවිලි. සිතේ මොනවයි පහළ වෙන්නේ? සිතුවිලි. හොඳ වේවා නරක වේවා මොනවද පහළ වෙන්නේ? සිතුවිලි. ඒ සිතුවිලි තමයි අර චෛසික 52ක් කියලා කියන්නේ. එහෙනම් මේවා කොහොමද මනස පෙරට වෙන්නේ? හිතත් සමග ඉපදিলা හිතත් සමග නිරුද්ධ වෙන අර්ථයෙන් කියන චෛතසික වලට ලක්ෂණ දෙකක් දෙනවා. තව ලක්ෂණයක් දෙනවා හිත ගත්ත අරමුණම ගන්නවා. හිත එල්ම ගත්ත වස්තුවේම එල්ම ගන්නවා. මොනවද එල්ම ගත්ත වස්තුව කියන්නේ? හිත පහළුණේ ඇසත් එක්ක නම් චෛතසිකේ පහළ වෙන්නේත් ඇසත් එක්ක. හිත පහළුණේ කනට නම් චෛතසිකේ කොහෙදත් පහළ වෙන්නේ? කණේමයි. නහය නම් හිත පහළුණේ චෛතසිකයක් තියෙන නහයමයි. දැන් නහය දිගේ ගලන් එනවද? චෛසික නෑ නෑ එහෙ නෙවෙයි. නහය අරමුණු කළා හිතේම තමයි චෛසික තියෙන්නේ. නහය සිතුවිලි නෑ හොඳේ. දැන් නහය හරල බලන්න පුළුවන් මේක තියෙද්දන්නේ නෑ එහෙම නෑ. ඔව් ඊළඟට තව කොහෙද තියෙන? දිවේ. දැන් දිව දාලා බලන්න එපා එළියට මේ දිවේ තියෙද චෛසික කියලා නෑ. දිව අරමුණු කරගන්න සිතට කියනවා ජීවහා විඥාණය. ඒකත් එක්ක පහළන කුසල් හව අකුසල් කියන දෙකෙන් එකක් පහළ වෙනවා චෛසික. ඊළඟට කය ඒකත් වස්තුව. කය කියන වස්තුවේ පහළුණොත් සිත චෛසිකයත් එතනමයි. මනසෙම පහළුණොත් චෛසිකයත් මනසෙම තමයි. මනෝධාතුවෙම තමයි. ඔන්න ඔය විදිහට ටික ගැඹුරු ඉතින් මේවා. ඉතින් මේට වඩා සරල කරන්න බෑ. අපි කරන්න ඕනේ ටික මනස දියුණු කරගන්න ඕනේ. මේක අහගන්න තරමට තේරුම් ගන්න තරමට නැවත නැවත අහලා දියුණු කරගන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගැඹුරුම හරය තමයි මේ මනස කියන මාතෘකාවේ තියෙන. එහෙනම් පළවෙනි දේශනාවම අපිට ගැඹුරු දේශනාවක් තමයි ලැබෙන්නේ ඒ මනස නිසා. නම් පළවෙනි සාර්ථකයි පැහැදිලි අපිට සිත සිතුවිලි දෙකම එකට පහළ වෙනවා එකට නුද්ධ වෙනවා එකම අරමුණ ගන්න එක වස්තුවෙන් පහළ වෙනවාය කියන එක. සිත එක අරමුණක් ගති චෛසික වෙන අරමුණක් ගනීද එහෙනම් මේ ක්‍රමයට? නෑ. එහෙනම් එකපාර කොහොමද අපි ශබ්දය හැමන ගමන් රූප බලන්න? ශබ්දෙත් ඇහෙනව නේද දැන්? මාව පේනවද දැන්? පේනවා මට ඔබව පේනවා. ඒ කියන්නේ මේ හිතේ ඒ තරම් වේගවත්. එක ශරණයකදී චිත්තක්ෂණ වශයෙන් කෝටි ලක්ෂ වාරයක් හිත ඉපිදලා නිරුද්ධ වෙලා යනවා. ආන් ඒ තරම් වේගවන් නිසා තමයි එක ශරණයකදී රූපේ බලනවා, එක ශරණයකදී ශබ්දය අහනවා. මාරුවේ මාරුට අහන්නේ එකපාර නෙවෙයි. හැබැයි අපිට ඒ වේගය වැඩි නිසා තේරෙන්නේ අහන ගමන් බලනවා. බලන ගමන් කනවානේ. ගෙදර දිහම ටීවී බලන ගමන් බත් කනවනම් තව වැඩ තියෙනවා. බලනවා, අහනවා, අත වැඩ කරනවා, බත් අනනවා, දිව වැඩ කරනවා, රස මෙතන එනයි පුළුවන් උනේ. එකම හේතුව සිත ඒ තරම් වේගවත්. මේ ලෝකේ අපි වේගෙමයින එකක තියෙනවා. පළවෙනි එකක දැන් ශබ්දේ වේගය. ශබ්දේ වේගයට වඩා වැඩි කියනවා ආලෝකේ වේගය. ඒ ආලෝකේ වේගයට වඩා වැඩි වේගයක් තියෙනවනේ ඒ මොකද්ද? හිතේ වේගය. හිතේ තරම් වේගවත්. එහෙනම් මේක හොඳ අතට ගත්තොත් ඒත් ඉතාමත් හොඳයි. නරක අතට ගත්තොත් ඉතා දරුණුයි. ඒ තරම් මේක වේගවත් නිසා. චිත්ත බලය තරම් බලයක් තවත් නෑ ලෝකේ. හිතේ බලය තරම්. අහසින් ගියේ මොන බලෙන්ද? හිතේ බලෙන්. දැන් අහසින් යන්නේ ඒත් හිතේ බලෙන් හදපු යානාවලි. දැන් හැදුව හිතෙන් හිතලනේ යානාවලි. ඒව වැටෙන්න බැරිද? ඕන තරම් වැටෙනවා. හිත දියුණු කළ අහසින් ගියොත් වැටෙනවද? එකපාට කඩන් වැටෙන්නේ නෑ. හිමීට පහත් වෙනවා. කොයි වගේ තැන්වලටද? කෙලෙස් අරමුණක් ඇති වුණොත්, අභිඥා නැති වුණොත් අර අහසෙන් එකපාරට කඩන් වැටෙන්නේ නැහැ. යා පහත් වෙනවා ඒ අදාළ වස්තුව තියෙන තැනට. අපි අහලා තියෙන එහෙම කතානේ. එහෙම දේවල් අහලා තියෙන අපේ බෝසතාණන් වහන්සේ පවා අභිඥාලාභි වහසින් යන ගමන් මුදුලක්කනා කියන බිසව දැකලා පහත් වුණා. බිසවක් වෙතට පහත් වුණා. ඉතින් එහෙම වෙනවා. පහත් වෙනවා. අපි පහත් වෙනවා. අපි උඩ යනවා, බිම යනවා, හැටි ඔහම තමයි. උඩට යනවා වෙලාවක අයි පහලට යනවා. නිවන් දකින උඩ පහල යාමත් තමයි තියෙන්නේ. ඉතින් බෝසතාණන් වහන්සේ පවා පහලට පහත් වෙච්ච අවස්ථා තියෙනවා. ඒකෙන් අපි හීන වීරිය ගන්න නෙවෙයි තියෙන්නේ. අපිට හිතුණොත් මගේ හිතින් අනේ අකුසල රැස් වුණා, මම පව් කළා හිතන්න ඕනේ. ඒක පොදු ධර්මයක් හැමෝටම.
ධර්මය නොදන්නා තාක් අපි පව් රැස් කරනවා. ධර්මය දැනගත් දවසේ අපි කුසල් රැස් කරනවා. නිවන් මගට